සමාජ ගැටලුවක් පුද්ගලිය අතර තියෙන ගැටලුවක් ගැන ඒ ගැටලුව තමයි අපි හඳුන්වන්නේ ඊර්ෂියාව හැටි මේ ඊර්ෂියාව කියන හැඟී සමාජ විශාල ගැටලු තවත් ගැටුම් වල නැත්තම් ඔය දුක් කරදර වලට ගොඩක් තියෙනවා කොහොමද මේ ගැන ඔබතුමා දකින්නේ මේ ඊර්ෂියාව කියන ගැටලුව ගැන තමයි මේ ඊර්ෂියාව කියන්නේ විනාශකාරී විෂම චේතනාව පුද්ගලයන් තුළ හටගන්න. එය මිනිස්සේ තවත් මිනිස්සෙකුට එරෙහිව ඇති කරගන්නා වූ නැත්නම් එරෙහිව ඇතිවන්නා වූ මානසික තත්ත්වය. මේ හරිම විනාශකයි. නේද? දැන් ඊර්ෂ්‍යාවෙන් ඇති වුණ විනාශ ගැන අපි කතා කරනවා නම් මට මතක් වෙනවා මම හිටපු ගාමක වෙච්ච සිද්ධියක්. මිතුරන් දෙදෙනෙක් එකම රැකියාවට ඉල්ලුම් කරා. සම්මුඛ පරීක්ෂණ ගණනාවකට ගිහිල්ලා අවසානයේදී එක්කෙනෙක් තේරුණා අනිත් එක්කෙනා තේරුණේ නැහැ. දැන් තේරුණ තරුණයා දෙදෙනාම එකම පන්ති ඉගෙන ගත්ත තරුණ ළමයි තමන් තේරුණ බව කියන්න මිත්‍රයාගේ ගෙදරට ගියා සන්ධ්‍යාව. මිත්‍රයා බොහොම හිතේ අමාරුවෙන් හිටියේ එයා තමන්ගේ මිත්‍රයාගේ හිත සනසලා ඔයාට මීට වඩා හොඳ අනාගතයක් හදාගන්න පුළුවන් වේවි ආදි වශයෙන් කියලා ආපහු එනකොට මිත්‍රයා කිව්වා මම එන්නම් ඔබ ඇරලන්න කියලා. ඉතින් ඔවුන් දෙදෙනා මෙන්න මේ වගේ වෙල්ලෑයක් දිගේ හවස ආවා. අර තේරුම් නැති මිත්‍රයා මොකද කරේ? අර වෙල්ලෑයේ මැදදී පිහියෙන් ඇනලා තමන්ගේ මිත්‍රයා මරවලා. ඉතින් මුළු ගම්ම කම්පාවට පත් වෙච්ච සිද්ධියක්. දැන් මේ සිද්ධියෙන් අපිට පේනවා මේ ඊර්ෂ්‍යාව කියන විෂම චේතනාව කොයි තරම් ප්‍රබලව මිනිසුන් තුළ ඇතිවිය හැක්කක්ද කියලා. මානසික ප්‍රශ්න දැන් හොඳයි. එතකොට ඒ වගේම මට හිතෙනවා දැන් ඔය අපිට තියෙන මිත්‍රයින් අතර මේ තියෙන ගැටලු. මේක ඥාතීන් අතරක් තියෙනවා එකක් අඩි. මම මේ සම්බන්ධයෙන් මම දකින එක කෙටියෙන් කියන්නම් දැන් එක්තරා අවුලක මම දන්න සහෝදරියෝ දෙන්නේ එකට එකතු වෙලා හිටපු සහෝදරියෝ දෙන්නේ. එයාලා විවාහ යෝජනාවල් එන වෙලාවෙදී එක්කෙනෙකුට විවාහ යෝජනාවක් ආවම අනිත් එක්කෙනා හේතුවක් නැතුව වගේ බොහොම අප්‍රසන්නව මූණ ඇඹුල් කරගෙන තරහෙන් කාලයක් ගෙවුවා. අන්තිමේදී ඒ විතරක් නෙමෙයි. අර අනිත් එයාගේ සහෝදරිය විවාහ වීම වළක්වන්න උපක්‍රම යුදලා යුදලා ඒක කඩා කප්පල් කරන්න නොයෙකුත් මේ වැරදි හිත් කැඩෙන්න කතා කිව්වා. එතකොට ඒකෙන් පේනවා ඒ හොඳටම මුංචි කාලේ නම් එකටම හැදිච්ච සෙල්ලම් කරපු සහෝදරයෝ. ඒතර සහෝදරියෝ අතරේ තියෙනවා ඥාතීන් අතරත් මේ ඊර්ෂ්‍යාව කියන සමාජය තියෙනවා. ඒ වගේම අපි දකින්නවා ඊර්ෂ්‍යාව මේ ගම්වල තියෙනවා නේද? ගම්වල තියෙනවා. දැන් ගම්වල කියන්නේ නගරේ වුණත් තියෙන දැන් අපි හිතමු ළඟ ගෙදරක තට්ටු දෙකක නිවසක් හදනවා. එතකොට අසල්වැසියන්ට හැඟීමක් ඇති වෙනවා බලන් ඒගොල්ලෝ එහෙම ගියක් හදනවා කියලා බොහොම අමනාපේ සියුම් තරහක් කතා කරනවා. දැන් ඊර්ෂ්‍යාව තුල එක්තරා සියුම් තරහක් තියෙනවා. මොකද ආදරයක් තියෙන්න බෑනේ ඊර්ෂ්‍යාව තුල. එතකොට ඒ සියුම් තරහ තුලින් අනිත් පුද්ගලයාගේ දියුණුව වර්ධනය නැති කරන්න ක්‍රියා කිරීමක් අපි දකිනවා. ඒ වගේම අපි දකිනවා ඊර්ෂ්‍යාව තියෙනවා මේ යම් යම් ආයතනවල එකට වැඩ කරන සහෝදර වෘත්තීය සහෝදරයෝ තුල පාසලක නම් ගුරු මණ්ඩලය අතර දැන් අපි හිතමු ගුරු මණ්ඩලය අතර ඉතාම දක්ෂ විදියට උගන්නලා ළමයින් අතර ජනප්‍රිය වෙමින් ප්‍රජාවේ නම් නායකත්වයක් ගොඩනගන ගුරුවරයාට සමහරට මේ විදුහල්පති අමනාපෙලා නිලධාරීන්ට නොයෙක් දේවල් කියලා ඒ පුද්ගලයා ඒ තමන් කරගෙන යන කාර්ය නැති කරන්න ක්‍රියා කරනවා. මේකෙදි දකින්න ලැබෙනවා නේද ඔය ඕක එක්තරා විදිහක සංසන්දනාත්මක භාවය. ඒකෙන් නෙමෙයි සංසන්දනය. ඒ කියන්නේ එක්කෙනෙක් අනිත් එක්කන මැනබැලීමක්. ඇත්තටම කියනවා නම් ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ තමන් අනුන් සමග සංසන්දනය කිරීම. දැන් අපි නිදර්ශනයක් කියමු ඔබ මහපාරේ යනවා. ඔබට කිසි ප්‍රශ්නයක් නැති ඇවිදගෙන යනවා. දැන් ඔබ පහු කරගෙන යනවා බයිසිකල්. එතකොට ඔන්න ඔබ හිතුවත් එහෙම අර බයිසිකල් එයා බයිසිකලෙන් යන්නත් මම පයින් යන්න. ඇයි මෙහෙම වුනේ කියලා හිතනකොට අන්න බයිසිකල් එක පදවාගෙන යන එක්කෙනා කෙරෙහි සියුම් තරහක් ඇති වෙනවා. අපි හිතමු මෙහෙම කරලා ඔබ බයිසිකලයක් ගත්ත කියලා. කාර් එකක්. එතකොට කාර් එකක් ඔබ පහු කරගෙන යනවා. එතකොට හිතනවා මම බයිසිකලේ යන්නත් එයා කාර් එකේ යන්නත්. මේ විදිහට
අන්තිමට තමන් හොන් සුපිරිම වාහනයක් ගත්ත කියනකො එතනින් නවතින්නේ එතනින් නවතින්නේ නැක් නෑනි මොකද ඊටත් වඩා හොඳ වාහන තියෙනවා එතකොට ඊර්ෂ්‍යාව ඕනම දෙයක් අනුන්ට ඇති දෙයක් පිළිබඳ ඔහුට තිබෙනවා මට නැහැ කියලා හිතීමත් සමගම ඇතිවන තරහ තමයි මේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ එතකොට හැම තැනකදීම මේ තරහව ඒ කිලුටු නැත්තම් බර සහිත මානසික තත්ත්වය ඇති වෙන්නේ ඒ අය විසින්ම හදාගත්ත සංසන්දනයක් තියෙනවා. එතකොට මම අහන්නේ ඊර්ෂ්‍යාව තියෙනකොට ඊර්ෂ්‍යාවක් කෙනෙක් තුළ ඇති වෙලා තියෙනවා නම් ඒක අනිත් ඊර්ෂ්‍යාව නැතුව ඉන්න කෙනා කියන එක බලපානවාද නැත්තම් එයා තුළත් ඊර්ෂ්‍යාව ඇති වෙන්න හේතුවක්. හා ඒ කියන්නේ දැන් මම ඔබට ඊර්ෂ්‍යා කරනවා නම් ඇත්ත වශයෙන්ම මගේ චර්යාව පටන් ගන්නවා. මගේ චර්යාව ඔබට බලපානවා. ඔබ ලොකු පීඩාවකට පත් වෙන්න පුළුවන්. ඔබ යම්සි තැනක ව්‍යාපාරයක් කරගෙන යනවා නම් මගේ ඊර්ෂ්‍යා මත චර්යාවන් නිසා ඔබගේ ව්‍යාපාරයට පාරිභෝගිකය නොවන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඔබට ඍජුව බලපානවා. මොකද අර ඊර්ෂ්‍යාකාර පුද්ගලයා අනිත් එක්කෙනාට එරෙහිව ඔහුගේ විපත ප්‍රාර්ථනා කරමින් තමයි වැඩ කරන්නේ නේද? එතකොට ඊර්ෂ්‍යාවේ තියෙන ලක්ෂණයක් තමයි ප්‍රතිවාදියා විනාශයට පත් කරලා ඔහු විනාශයට පත් වෙලා දකින්නකොට සතුටක් ඇති. එයා පීඩාවට පත් වෙනකොට ඊර්ෂ්‍යා කරපු එක්කෙනාට සතුටක් ඇති වෙනවා. අපි හිතුවා දැන් ගංගල මිසක අපි හිතුවා ඔහම උඩ දාගෙන යනකොට ඔක තමයි වෙන්නේ. ඈ ඔන්න එයා මහ ලොකුවට මෙහෙම ආවා ඔන්න අද මොකද්ද වෙලා තියෙන්නේ. එතකොට අනුන්ගේ විපතේදී සතුටු වීම. ඒකේ තියෙන ලක්ෂණය. ඊර්ෂ්‍යාවේ තියෙන එක ලක්ෂණයක් නේද? දැන් ඒ ලක්ෂණය එක්ක මෙහෙම මෙහෙම එකක් වෙන්නේ නැද්ද? එක්කෙනෙක් අනිත් එක්කනට ඊර්ෂ්‍යා කරනවා. අපි කියමු XY ට ඊර්ෂ්‍යා කරනවා. Y ඒ ඊර්ෂ්‍යාව ගැන කිසිම රියැක්ෂන් එකක් නැති වුණොත් එහෙම. හා මොකද වෙන්නේ? දැන් ඒක උසස් තත්ත්වයක්. එහෙම තත්ත්වයකුත් තියෙන්න පුළුවන්නේ. නමුත් බලන්න දැන් අපි ලබලා තියෙන අධ්‍යාපනයෙන් අපිට උගන්වලා තියනවාද කෙනෙක් ඔබට ඊර්ෂ්‍යා කරනවා නම් ඔහුට ඊර්ෂ්‍යා නොකරන හැටි අපිට කවුරුත් කියා දීලා තියෙනවා. ඒක කියා දීලා නැහැ. නෑ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් වෙන්නේ කෙනෙක් අපිට ඊර්ෂ්‍යා කරනවා නම් අපිත් ඔහුට පෙරලා ඊර්ෂ්‍යා කරන මානසික මට්ටමට වැටෙනවා. ඒක තමයි හුරු කරලා තියෙන්නේ මේ සමාජය. ඒ කියන්නේ ඊර්ෂ්‍යා කරනවා නම් ඊර්ෂ්‍යා කරන්න. කෙනෙක් තමන්ට වෛර කරනවා නම් වෛර කරන්න. කෙනෙක් තමන්ට අපහාස කරනවා නම් ආපසු ඔහුට වෛර කරන්න. අපහාස කරන්න. මේ විදිහට සමාජය අපිට උගන්වලා තියෙනවා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් අපි හිතමු ඔබට හොඳ පූර්ණ ජීවනයක් තියෙනවා. ඒ කියන්නේ ඔබට ආර්ථිකය හොඳයි. හරි? අපි කියමු ඔබේ පවුල් ජීවිතය හොඳයි. කිසි කෙනෙකුට ඔබ වටන්න බැරි තත්ත්වයට ඔබ හොඳ ලස්සනට හැම දෙයින්ම සම්පූර්ණව ජීවත් වෙනවා. කිසිම අඩුවක් නැහැ. දැන් කෙනෙක් ඔබට ඊර්ෂ්‍යා කරනවා. ඔව්. හරිද? ඔව්. හරි? ඔව්. නෑ මීම ගමුද? දැන් ඔබ එහෙම ඉන්නකොට තව කෙනෙක් ඔබ වගේම දියුණු වෙනවා දකින්න. ඔව්. අපි එහෙම ගමුකෝ ප්‍රශ්නේ. දැන් තමන් වගේම තව කෙනෙක් දියුණු වෙන්න දකින්නකොට මොකද හැමදේම තියෙන ඔබට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අන්න හරි. බොහොම හොඳ ප්‍රශ්නයක්. මට හිතෙනවා එතෙන්දී අර මට තියෙනවයි කියලා අපි මේ කතාවේදී කියපු දීපල හරි සල්ලි භාගී හරි ඒ තියෙන දේවල් සේරම තිබුණා වුණාට ඒකේ නෙමෙයි ඕකේ හරේ මේ රහස තියෙන්නේ. ඒ මට ඉන්න පුළුවන්කම තියෙනවා නම් මේ සමාජයේ කරදරින් මිදලා ඉන්න ඒ කියන්නේ ඊර්ෂ්‍යාවෙන් මිදලා ඉන්න තියෙන මේ මේ සාධකේ අර ද්‍රව්‍යමය ලෝකයේ නෙමෙයි. ඒක ඒව යම් ප්‍රමාණයකට බලපෑවට ඒකට එහා වෙන මොකක් හරි ගැඹුරු දෙයක් තියෙනවා කියලා මම ඒ කියන්නේ ඔබට කොච්චර ධනය තිබුණාද ඔව් හරිද ඔබ ඒකෙන් සෑහීමටපත් නොවි සිටිනවා නම් අන්න හරි තව කෙනෙක් ධනය රැස් කරනකොට ඔබට ඊර්ෂ්‍යාව ඇති මේ ඔව් ඒ කියන්නේ ධනයට මේ සාපේක්ෂ වෙලා ධනයේ වගේ දේවල් වලට දීපලේ භෞතික දේවල් වලට සාපේක්ෂව මනින්න පුරුදු වුණොත් අර මටත් ඊර්ෂ්‍යා කරන්න වෙනවා අනිත් අය හැබැයි මෙතනදි තියෙනවා නේද? එතකොට ඒ ඔක්කොම මැනමැනා බලන ක්‍රමයට නැතුව වෙන විදිහකට බැරිද මේ ජීවිතය දෙස බලන්න? අර අධ්‍යාපනයෙන් අපි දැන් ওই කියපු එකට මේ කරුණාවක් අපිට එකතු වෙනවා අපි කතා කරපු එකම එක්තරා විදිහට එක්කෙනෙක් ඉරිසියා කරනකොට තව එක්කෙනෙක් ඒක සංසන්දනය කරන කාරණාව යටතේ එක්තරා ප්‍රමාණයක මේ තියෙනවා නේද තරංගයක්.
ඒ හිතන තාලේ තරංගයක්. මනෝභාවයන්ගේ තරංගයක්. ඔව් තරංගයක්. ඒ තරංගයේ නෙමෙයිද ඊර්ෂ්‍යාව කියන්නේ. ඔව් ඒ ඊර්ෂ්‍යාව නිසා තරංගයට යොමු වෙනවා. යොමු. ඒක විෂම තරංගයක්. විෂම තරංග. හොඳ තරංගයක් තියනවානේ. දැන් මම මෙහෙම කිව්වොත් ඔබ මොකද කියන්නේ? දුර්වලයා ඊර්ෂ්‍යා කරනවා. ඔව්. මොකද කියන්නේ? දුර්වලයා ඊර්ෂ්‍යා කරන්නේ කියන එක වෙන්න පුළුවන්. මොනම යන් දුර්වලයාට කියලා අපි හිතන්නේ. දුර්වලකම කොමකින් දුර්වල? අපි කියමු මෙහෙම. යම් කිසි මාන මනසෙන් අපි බොහොම සරලව ගමු. අන්න. සිතෙන් දුර්වලයා හැම විටම අනුන්ට ඊර්ෂ්‍යා කරනවා. ඒකට පිළිගන්න. ඊර්ෂ්‍යා කිරීමෙන් පෙන්නුම් කරන්නේ තමාගේ මිනිසෙක් හැටියට පුද්ගලයෙක් හැටියට තමන් කොච්චර දුර්වල තත්වයකද ඉන්නේ කියලා. ඇත්තටම. ඇත්තටම තමාගේ ඇතුළාන්තයෙන් ඇතුළාන්ත කියන්නේ සිතෙන් හෝ මොකක් හරි හිතන තාලෙන් මේ මනෝභාවයේ තියෙන ලොකු අඩුපාඩුවක් මේ ඒකනේ දුර්වලතාවය. මේ දුර්වලතාවය මේ ඊර්ෂ්‍යාවේ පදනම හැටියට පේනවා. ඒක පැහැදිලිද? ඔව්. දුර්වලයයි ඔව් ඊර්ෂ්‍යා කරන්නේ. හරිද? දැන් මොකද්ද මේ දුර්වලතාවය කියලා අපි දැන් හොයමු. දැන් අපි කිව්වා ඒක මූලික වශයෙන් මානසික දුර්වලතාවය. මානසික දුර්වලතාවය. එහෙම නැත්නම් පුද්ගලයෙක් හැටියට තමා පිළිබඳ තිබෙන දුර්වලතාවය. නේ? ඔව්. දැන් අපි කියන පුද්ගල අභිමානය කියලා එකක් තියෙනවා, ස්වාභිමානය කියලා දෙයක් තියෙනවා. සෑහීම පුද්ගලයෙක් හැටියට මම සතුටෙන් ජීවත් වෙනවායි කියලා සෑහීමක් තියෙනවා. ඔන්න ඔය දේ නැති පුද්ගලයා කියන්නේ අපි හිතමු තමා පිළිබඳ හැඟීම දුර්වල පුද්ගලයා. තමා පිළිබඳ අභිමානය දුර්වල පුද්ගලයා. තමා පිළිබඳ ආත්ම විශ්වාසය දුර්වල පුද්ගලයා. තමා සතුටෙන් ජීවත් වෙන්නේ නැහැ කියන හැඟීමෙන් පෙළෙන පුද්ගලයා තුලයි ඊර්ෂ්‍යාව හටගන්නේ නේද? දැන් මේ මෙන්න මෙහෙම දෙයක් මෙතන තියෙනවා. මොකද්ද? දැන් කියමු මම ඉන්නේ එක තට්ටුවක් හදපු ගේක. ඔව්. තනි තට්ටුවක්. දැන් ඔබ එතන තනි තට්ටුවක් හදාගෙන ඉඳලා දැන් තට්ටු දෙකක් හදලා. දැන් ඔන්න මට ඊර්ෂ්‍යා ඇති වෙනවා නම් ඒ ඊර්ෂ්‍යා ඇති වෙන එක හේතුවක් තමයි මට හිතෙනවා ඔබ මේ තට්ටු දෙකක් හැදීම මට තර්ජනයක් කියලා. ඔව්. තර්ජනයක්. මේ මිනිසයා මේ විදිහට නැගීගෙන ගියොත් මට කුමක් වේවි? ඔව්. අන්නේ තර්ජනයෙන් ඇති වෙන බයක්. ඔව්. හරි. ඒ බය නිසා මම මොකද කරන්නේ? ඔබට ඊළඟ තට්ටුව හදන්න මම ඉඩ දෙන්නේ නැහැ. නොයේ ක්‍රමවලින් මම මේක වළක්වනවා. ඒ බය කොහෙන්ද පටන් ගත්තේ? ඒ බයටත් මුලක් ඇති. හා. එහෙම හෙව්වොත් හොඳ නේ. ඔව්. තර්ජනයක් වෙයි කියලා බයක් ඇති වුණේ ඒ මානසික තත්ත්වයේ ඇති වෙන්න යම් කිසි හේතුවක් ඇති නේ. මම හිතන්නේ ඒක මේ පරිණාමයේ අපිට තියෙනානේ මේ පැවතීම සඳහා අරගලයක්නේ සෑම පුද්ගලයෙක්ම කරන්නේ. දැන් මිනිසයා මේ තත්ත්වයට ආවේ පැවැත් තමාගේ පැවැත් පැවැත්ම පිළිබඳ ලොකු අරගලයක් කරලා ඒ අරගලේ ජයග්‍රහණයේ හැටියටයි මනුෂ්‍ය වර්ගයාට අද මේ තත්ත්වයට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට මිනිසයා තුල කා වැදිලා තියෙන මිනිසයාගේ ජනකානුවලට පුද්ගලයෙක් හැටියට උඹ පවතින්න ඕනේ. ඔව්. නේද? දැන් ඒකනේ දැන් හැම මිනිස්සු මහන්සිලා වැඩ කරන්නේ, සටන් කරන්නේ, අරගල කරන්නේ අතවසින්ම තමාගේ පැවැත්ම පිළිබඳ චේතනාවෙන්නේ. ඔව්. එතකොට මේක ජෛව විද්‍යාත්මකව අපි හැම කෙනෙක් තුළම නයිසાર્ගිකව තිබෙන හැඟීමක් මේ පැවැත්ම පිළිබඳ. ඒක තියෙන්නේ පැවැත්ම පිළිබඳ. චේතන පැහැදිලිව. දැන් මේ චේතනාව හරියට තේරුම් ගන්නේ නැති වුණාම තව කෙනෙක් තට්ටු වක් වැඩිපුර තමන්ගේ ගෙදරට එකතු කරනකොටත් අන්න හැඟීමක් ඇති වෙනවා මගේ පැවැත්මට බාධාවක්. බාධාවක්. එතකොට එතෙන්නේ තියෙනවා මට හිතෙන හැටියට ඔහු තර්ක කරන්නේ ඔහුගේ පැවැත්ම පිළිබඳ ගැටලුවක් මතනේ. ඔහුගේ හිත හෝ. එතකොට භෞතික බාහිර වශයෙන් මේ ශරීරය හෝ ආරක්ෂාව හෝ පවත්වාගෙන යාමේ කටයුතු වලට ඒ ඇති වෙන ඒක භෞතික බාහිර පැවැත්මක් පිළිබඳවයි ඒ සොයා බැලීම ඇති වෙලා ඒ බය ඇති වෙන. මේකේ බාහිර පැවැත්මක් කියන එකට වඩා අපි කලින් කිව්වාගේ අපේ සිතේ දුර්වලකමක් නැත්නම් ඇතුළාන්තයේ තියෙන යම් කිසි දුර්වලකමක් මේකට සහභාගී වුණේ නැත්තම් අර පැවැත්ම පිළිබඳ ගැටලු වෙන්නේ නැහැ. ඔව්. ඒ ඇතුළාන්තයේ දුර්වලකම කියන්නේ අර පුද්ගලයා භෞතික වශයෙන් නිවස
විශාල කරනකොට මානසික වශයෙන් මම හිතනවා මේක මට තර්ජනයක්. ඔව්. හරි? ඔව්. ඒකට ඇත්ත වශයෙන්ම අවසානයේදී මේක මේ ලෝකයේ දෙස බලා ලෝකයේ තේරුම් ගැනීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් තියෙනවා. අන්න හරිද? ඔව්. දැන් ඔබ නිවාසේ ලොකු කරනකොට මට මෙහෙම හිතෙනවා නම් මා ජීවත් වෙන්න ඕනේ ඔය ජීවත් වෙන්න. ඔව්. ජීවත් වෙන්න අනිතර ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඒකයි මේ ලෝක ස්වභාවය. ඒක මට තේරෙනවා නම් මම ඔබ ගේට වැඩිපුර කෑල්ලක් එකතු කර ගැනීම තර්ජනයක් හැටියට ගණන් ගන්නවා. මම හිතනවා ඔහුටත් ජීවත් වෙන්න නිදහස අයිති තියෙනවා. එතකොට ජීවත් වීම පිළිබඳව අපි දකිනවා නම් මීට වඩා පළල්. ඔව්. ලෝකයේ පිළිබඳ හා ජීවත් වීම පිළිබඳ මීට වඩා අපිට පළල් වැටහෙනවා නම් මේ තියෙන ගැටළු සහගත තත්ත්වයෙන් අපි මිදෙන්න පුළුවන් නේ. ඇත්ත වශයෙන්ම දැන් අවබෝධය පිළිබඳ ප්‍රශ්න මේ ජීවිතයේ පිළිබඳ අවබෝධය අනිත් මිනිස්යන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය අනිත් මිනිසුන්ට ජීවත් වීමට අයිතියක් තියනවා කියන අවබෝධය නැතිකම තමයි මෙතන ඇති වෙන්නේ මේ කාරණාවේදී අපිට පේන අධ්‍යාපනයේ නැත්නම් අපිට අද අධ්‍යාපනය ගත්තාම සම්පූර්ණයෙන් අපිට පේන චූටි කාලේ ඉඳලා ළමයි විශාල තරඟකාරී වැඩපිළිවෙලක් ගමන් කරනවා දැන් අද සමාජය. ඒතර අධ්‍යාපනයේ තුල තිබිය යුතු ගුණාංගයක් නැතුව දෝ කියලා හිතෙනවා. මොකද ජීවත් වීම පිළිබඳව ලෝකයේ පිළිබඳව මීට වඩා සියුම්ව දකින්න ජීවත් වීම පිළිබඳව සියුම්ව. මොකද ජීවත් වීම කියන්නේ භෞතික ක්‍රියාවලියක්ම නෙවෙයිනේ. ඊට වඩා ටිකක් ඇතුළට බරයි. එතකොට අපිට පුළුවන් නම් ජීවත් වීම කියන එකට මිනිස්සයා පොඩි කාලේ ඉඳලා හුරු කරවන්න. ජීවත් වීමට හුරු කරවන්න. ඒ කියන්නේ ඒක තමයි ස්වභාවික තත්ත්වය. ඒ තත්ත්වයේදී ඔය ගැටලුව අඩු වෙන්න පුළුවන් නේද? ඔව්. ඔබ කියන්නේ මේකයි දැන් කෙනෙක් හරියට ජීවත් වෙනවා නම් එතන ඊර්ෂ්‍යාවට ඉඩක් නැහැ. නැහැ. එතකොට ඊර්ෂ්‍යා කරන්නේ මා හරියට ජීවත් නොවන නොවන නිසා. නේද? ඒක තමයි. එතකොට ජීවත් වීම පිළිබඳ අවබෝධයක් නැතිකමත් එතන තියෙනවා. ඔව්. නේ? ඔව්. ඊළඟට මේ තමන්ගේ අර දුර්වලතාවය නිසා ඊර්ෂ්‍යාව හටගන්න කියලා අපි කියවන්නේ ඔය. දැන් කොහොමද ඊර්ෂ්‍යාව මිදෙන්නේ? ඒක කොහොමද මිදෙන්නේ? අපි පියවරෙන් පියවරට කතා කරමු. ඔව්. දැන් කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඊර්ෂ්‍යාව මිදෙන හැටි මට කියලා දෙන්න කියලා. ඔබ ඉස්සල්ලාම උට කියන්නේ මොකක්ද? ඒකට උපක්‍රමයක් හදන්නවට වැඩිය මට හිතෙනවා ඊර්ෂ්‍යාව හේතු වෙලා තියෙන්නේ අපේ ජීවත් වීමේ ක්‍රියාවලිය යම් තැන්වලින් මොට්ට වෙලයි මගේ දැකීම. ජීවත් වීම කියන ක්‍රියාවලිය හරියට සිදු වෙනවා නම් අපි කලිනුත් කියවුණා වගේ අරකට එnde ඉඳ නැහැ. ජීවත් වීම කියන එක හරිම මේ වින්දනාත්මකයි. හරිම මේ මුරුදුයි. බොහොම මේ ගොරෝසු තත්වයක එකක් නෙමෙයි. ඉන්නේ ඒක දිහා බැලුවම මට හිතෙනවා මිනිස් දැන් අපිට හොඳටම පේනවා දැන් පුංචි ළමයි දිහා බැලුවොත් පුංචි ළමයි ඒ තරම් මේ ඒගොල්ල ජීවිතේට වැඩි ජීව ගුණේ පුංචියාගේ වැඩි. ඒ වගේම ඒගොල්ලන්ගේ ගොරෝසුකම් දඩබ්බරකම් නැහැ. ඒගොල්ලන්ගේ ඊර්ෂ්‍යාවත් බොහෝ විට අඩුයි වගේ අපිට පේනවා. පුංචි කාලේ නැහැනේ සංසන්දනයක් කාර් කොහොම ගියත් මයිටිකල් ගියත් ඒගොල්ලන්ට ඒ ප්‍රශ්නයක්. ඔව්. ඒගොල්ල අනික හැම දෙයකින්ම වින්දන ගුණේ වැඩි. දැන් බලන්න පුංචි ළමයි කුලුවන් මේ මලක් පෙන්නලා පායන ඉර පෙන්නලා නලවන. ඒ කියන්නේ ඒක මුරුදුයි හරි. ඔව්. ඒ කියන්නේ ජීවිතේට සංවේදී සංවේදීන ජීවිතයේ තියෙන සියුම් සුන්දරත්වය පෙනෙනවා නම් ජීවිතයෙන් විඳ ගැනීමක් කරනවා නම් එතන ඊර්ෂ්‍යාවට ඉඩක් නැහැ. ඉඩක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයා තුළ ඊර්ෂ්‍යාව පහළ වන්නේ නැහැ. මොකද ඊර්ෂ්‍යාව කියන්නේ විෂම චේතනාව. ඊර්ෂ්‍යාව පහළ වීමත් සමගම අර තමා අත්විඳින්න සිටි ජීවිතයේ සුන්දරත්වය සහනය සැනසille සියල්ල නැති වෙනවා. නැති වෙනවා. එතකොට මේ සැනසille දන්න කෙනෙක් ඒක කිලුට කරගන්න පෙළඹෙන්නේ නැහැ. නෑ. ඔව් අන්න ඒකයි. ඔව්. ඒ වගේම දැන් අපි කතා කියනවා නම් දැන් ඕන කියමුකෝ ළමයින්ට. නා අපි දැන් ගුරුවරු ඇතුළේ හිතනවා නම් ඊර්ෂ්‍යාවෙන් ළමා සිත මුදවා ගන්න ඕන. ළමා සිතට නෙවෙයි වැඩිහිටියන්ගේ සිත උනත්. ඊර්ෂ්‍යාව වෙනුවට යම් කිසි ඊට වඩා ධනාත්මක වූ මානසික තත්ත්වයක් ජීව ගුණයක් හඳුනා ගන්න ජීව ගුණයක් හඳුනා දෙන්න වෙනවා. හරිද? ඒ ජීව ගුණේ මම හිතන හැටියට හරිද? ඔව්. මේ මුදිතාව කියලා තියෙන්නේ මේ සාර ධර්ම. ඔව් සාර ධර්ම. මුදිතාව. දැන් ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අපි කලිනුත් කතා කළ විදිහට විෂමතාව.
කෙනෙකුගේ විපතේදී සතුටු වීම. ඒ ඊර්ෂ්‍යාව. දැන් කෙනෙකුගේ විපතේදී ශෝක වීම, කනගාටු වීම. කිව්වහම එතන ඊර්ෂ්‍යාව නෙවෙයි. ඔව්. තේරුණා දැන් කෙනෙකුගේ විපතේදී ශෝක වෙනවා නම් එතන ඊර්ෂ්‍යාව නෙවෙයි. ඔව්. තේරුණා? ඔව්. එතකොට කෙනෙකුගේ ප්‍රීතියේදී ප්‍රීතිවීම ඒකේ ඒකේ අර සිද්ධියත් එක්ක අනුකම්පණය වීම අනුකම්පණය වීම සහකම්පණය ඔව් සහකම්පණය කෙනෙක් සතුටෙන් ඉන්නකොට ඒ සතුට දිහා බැලලා අපිටත් සතුට වෙනවා කෙනෙක් ජයග්‍රහණයක් ලැබුවාම මානසිකව ඔහුගේ ලෝකයට ඇතුළු වෙලා අපටත් ඒ ජයග්‍රහණය භුක්ති විඳින්න පුළුවන් එතකොට සමාවෙන්න එතකොට කෙනෙක් විතරක් නෙමෙයි නේද මට මෙහෙම හිතෙනවා ස්වභාව ධර්මයේ තියෙන දෙයක් ලස්සන ගහක් වෙන්න පුළුවන් මේ වලාකුළක් පා වෙනවා වෙන්න පුළුවන් මට මේ කදිම නිදර්ශනයක් හිතෙන්නේ මතක් වුණා මේ සතුට ගැන මම මේ ළඟදී හැන්දෑවේ නාගින මගේ මේ පොකුණේ ඉඳලා නාගින කියන්නේ අපේ පහල තියෙන ළිඳ කිනම් නාගින එනකොට මට දැනුණා හරියම විවේකී වෙනකොට මේ මම ටිකක් සනීපයි අර නාලා එනකොට මේ ගස්කොළ බිම හැදිච්ච ගස්වල දළු මෙහෙම මෙහෙම ලස්සනට මේ ඉරේලිය මේ හැඳෑ හිරුරස් දැහැලා තියෙනකොට පුදුම ප්‍රබෝධයක් මට ඒව දැකලා ගෙදෙට්ට එනකම් මං ආව නෙමෙයි වගේ මට දැනුණා පුදුම සතුටක් කොච්චර ලස්සනද මා මට මේ මේ ගස් වලට එක්ක මාත් එක්ක තියෙන මේ සම්බන්ධය තුළ කොච්චර මං රසවින්දනයක් විඳිනවද මං ගෙදර ඇවිල්ලා කීප එකිනෙක එක්ක කිව්වා හරි සන්තෝෂෙන් මං ළිඳ ළඟ ඉඳලා ගෙදෙට්ට ආවේ එතකොට මං අහන්නේ අපිට පුළුවන් නේද පුද්ගලෙක් එක්ක සම්බන්ධව පමණක් නෙවෙයි මේ සංවේදී ගුණය ගහ කොළේ එක්ක පරිසරයේ එක්ක තව මේ බොහොම මේ සතුටක් සුවයක් විඳින්න. ඒකේ නෑ නේද ඊර්ෂ්‍යාව. ඒක ඊර්ෂ්‍යාවක් නෙවෙයි. එනවා චින්නෙන් කියනවා නම් මුදිතාව සමස්ත විශ්වය හා සමස්ත ස්වභාව ධර්මයේ කෙරෙහි පවා යොමු කරන්න පුළුවන්. මුළු ස්වභාව ධර්මයේතම මුදිතාව ඇති ඇති සිත අන්නහරි. දැන් මුදිතාව කියන වචනේ එක තේරුම වෙන්න පුළුවන් මුර්ධකම් මුර්ධකම් එතකොට හොඳට මුර්ධු ආයට දැනෙනවා දැනෙනවා එතකොට අනිත් එක්කෙනාගේ සතුට දැනෙනවා අනිත් එක්කෙනාගේ වටිනාකම දැනෙනවා අනිත් පුද්ගලයා තමන් මෙහෙම කරොත් ඒ පුද්ගලයාට මේ විදිහේ මානසික වේදනාවක් ඇති වෙයි කියන දේ දැනෙනවා ඒ දැනෙන නිසා ඔහුට රිද්දවන්න තමන්ට පෙළඹෙන්නේ නැහැ පෙළඹෙන්නේ නැහැ බොහොම හොඳ අදහසක් ඒ මොකද අර මම කියපු එකත් එක්ක ඒක ගැළපෙනවා දැන් ඇත්තටම ලස්සන දල්ලක් ලස්සන මල් ගහක් දැක්කහම ගැලේ තියෙන මලක් දැක්කත් ඒකේ තියෙන ජීව ගුණේ මට දැනෙනකොට මට ටිකක්වත් හිතෙන්නේ නැහැ මේ මල මට වැඩිය ලස්සනයි කියලා ඊර්ෂ්‍යාවක් හිතෙන්නේ නැහැ. එතන සංසන්දන නැහැ. ඒ වෙනුවට ඉන්නේ ඒකත් එක්ක සමව මහා පුදුම සාමකාමී සත්‍යය. ඒක තුල තියෙනව නේද ඊර්ෂ්‍යාවෙන් මිදිච්ච ගුණ. ඒක බැරිද සමාජයට දාන්න. දැන් ලස්සන දරුවෙක් දැක්කහම දරුවා කරේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ. එතන තියෙන දරුවා ඊර්ෂ්‍යාවක් නැතුව ඉඳීම නිසා මාතුලත් ඇති වෙන්නේ අනිත් පැත්තටත් ඒක තවත් මම සුවපත් කිරීම. ඒ වගේ ගුණයක් අපි ගන්න අපිට හිතන්න බැරි. ඔව්. ඒක එතකොට ඔය සේරම අවසානයේදී එක වාක්‍යයකින් කියනවා නම් ඔව් ඔව්. අර ඔබ ජීවත් වෙන්නේ ඔව්. අන් හැමත ජීවත් වෙන්න ඉඩ දෙන්න කියන තැනට එනවා නේද? තැනට එනවා. දැන් මෙතනදී අපි තව දුරට හොයලා බලන්න කාරණයක් තියෙනවා. දැන් පුද්ගලයෙකුට තමා වශයෙන් සිටින සිටීමට බැරිකම ඊර්ෂ්‍යා කිරීමට පෙළඹෙන තව හේතුවක්. ඒ කියන්නේ මට මා වශයෙන් ජීවත් වෙන්න බැරි නම් හරිද? මට හැමතිස්සෙම අනිත් අය පිළින්නේ මට අභියෝග එල්ල කරනවා. දැන් අපි ගොඩක් දකින දෙයක් තමයි මිනිසුන් තුල මේ තමා වශයෙන් සිටින්න බැරිකම. ඒ කියන්නේ තමාගේ සත්‍ය ස්වභාවය මුල් කරගෙන ජීවත් වෙන්න බැරි වුණාම ඒ පුද්ගලයා ජීවත් වෙන්නේ යම්සි ව්‍යාජ ස්වરૂපයක් ලෝකයට යම්සි ආකාරයකින් තමාව ව්‍යාජ විදියට පෙන්වුම් කරගෙන ජීවත්. ඔහු තමා කවුද කියලා දන්නේ නැති නිසා. හරි. එහෙම දන්නේ නැතුව තමා කියලා යම් කිසි ව්‍යාජ රූපයක් හදාගෙන ඒ රූපය අනිත් අයටත් පෙන්වමින් මම මේ විදියයි කියලා ව්‍යාජ පුද්ගල භාවයක් ඇති කරගෙන ජීවත්. ඔබ කියන හැටියට එතන තියෙනවා ඊට වඩා වැදගත් කරුණක් ඒ
තමා යන්නේ අදහස් කරන්නේ කුමක්දයි හොඳ හැටි තමා දන්නේ නැති නිසා ඇතිවන ව්‍යාජ ප්‍රතිරූපය. ඔව් ව්‍යාජ ප්‍රතිරූපය. අන්නේ ඒකයි උතන රහස. එතකොට අර ඊර්ෂ්‍යා කරනවා කියලා කරන් වෙන්නේ මොකද? අර තමා කියයි හිතන ව්‍යාජ රූපයට. තව කෙනෙක් තර්ජනයක් කියලා හිතන. හරිද? ව්‍යාජ රූපයත් එක්කයි මේ ගනුදෙනුව තියෙන්නේ. ගනුදෙනුව තියෙන්නේ. දැන් තමාගේ සත්‍ය ස්වභාවය අඳුරගත්තාම ව්‍යාජ රූපේ නැහැ. ව්‍යාජ රූපයක් නැහැ. එතකොට කිසි කෙනෙකුට තමට අභියෝග කරන්නත් බැහැ. හරි? එතකොට කිසි කෙනෙක් අභියෝග කළත් ඒක බාර ගන්න මෙතන රූපයක් නෑ. රූපයක්. يعني මෙතන මේ මිනිස්සු කියන විදිහ ව්‍යාජ රූප වලින් නෙමෙයි මේ පුද්ගලයා මේ 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 සත්‍යය හැදිලා තියෙන්නේ. ඔව් දැන් නිදර්ශනයක් අපි ගමුකෝ. දැන් දැඩි ලෙස මම පුද්ගලයෙක් කිය මම මෙහෙම කෙනෙක් කියලා හිතාගෙන ඉන්නකොට යම් කිසි ඒ සමානව ක්‍රියා කරන කෙනෙක් මට පේනවා මෙන්න මට තර්ජනයක් කියලා. හරි? දැන් අපි හිතමු මට වැටහෙනවා මෙතන මමය මගේය කියලා ගන්න කෙනෙක් නැහැ. මෙතන මේ මේ මොහොතේ පවතින කයක් හා මේ මොහොතේ පවතින සිතක් තියෙනවා. ඔව්. එතකොට මෙතන පුද්ගලයෙක් ඉන්නා වගේ පෙන්වන්නට එහෙම ඇත්ත වශයෙන් පුද්ගලයෙක් නැහැ. මේ සියල්ල මොහොතින් මොහොත වෙනස් වෙවි යන මේ දේවල් වලින් තමයි මේ මේ කය මේ සිත හැදිලා තියෙන්නේ. එතකොට මොහොතින් මොහොත හැමදේම වෙනස් වෙවි යනවා නම් ඔව්. හරිද? එතන ගන්න හරයක් නැහැ. එතන එතන හරයක් නැහැ. එතකොට කවුරුවත් මට ඊර්ෂ්‍යා කරනවා කියන හැඟීම ඇති වෙන්නේ නැහැ. මේ සියල්ල වෙනස් වෙනවා කියලා දකින්න. ඔව්. නේද? ඔව්. දැන් මම පුද්ගලික හැටියට ස්ථිරව ඉන්න ඕන කියන කොටයි මට අන්න පේන්නේ මගේ ස්ථිර පැවැත්මට මේගොල්ලෝ බාධා කරනවා. ඔව්. ස්ථිර පැවැත්මක් තියනවායි කියලා හිතාගැනීම හිතාගෙන ඉලක්ක මේක ඇත්තක් හැටියට ගන්න බෑනේ. දැන් ඒ ඉතිර ප්‍රවත්මක් තියනවායි කියලා හිතා ගැනෙන්නේ ඊටත් එහා තවත් මිනිස්සු තුළ දැන් හැමෝටම මේක ඇති වෙන්නේ ඇයි? හැම කෙනෙක්ම ජීවත් වෙලා කලක් යනකොට වැඩි දෙනෙක් මම කියන්නේ තාම වැඩි දෙනෙක් මම කියලා කෙනෙක් ඉන්නවායි කියලා තැනකට ඇවිල්ලා ඉන්නවා. එතෙන්ට එන්නේ කොහොමද කියලා ඔබ බැරිද විස්තර කරන්න? මම පැහැදිලි. නොසලකිලි මත්කම නිසායි ඊර්ෂ්‍යා කරන මානසික තත්වයට පුද්ගලයන් වැටෙනවා. හරි? මොකද්ද නොසලකිලි මත්කම? අනිත් පුද්ගලයා තේරුම් ගන්න ඕන කමක් නැහැ. තමාව තේරුම් ගන්න ඕන කමකුත් නැහැ. අනිත් පුද්ගලයා දෙස බලන්නේ අඩ අවධානය. ඒතර අනිත් පුද්ගලයාගේ හැඟීම් මොහොතකට තමාගේ හැඟීම් නවත්තලා ඔහුට ජීවිතය දැනෙන්නේ කොහොමද කියලා කිසිම අවබෝධයක් නැහැ. ඇත්තම කියනවා නම් මේ බලන්ද ඕනෑම කෙනෙක් තමාගේ ජීවිතය අත්දකින හැටියටමනේ අනිත් පුද්ගලයාත් අත්දකින. ඔව්. දැන් මගේ හෘදයේ යම් ආකාරයකට ස්පන්දනය වෙනවාද? ඒ ආකාරයටමයි ඔබේ හෘදයත් ස්පන්දනය වෙන්නේ. එතකොට මම යම්කිසි ශාරීරික අපි කියමු වේදනාවකින් පෙළෙනවා නම් ඒ වේදනාවමයි අනිත් එක්කෙනාට දැනෙන්නේ. එතකොට අනිත් පුද්ගලයා හැම අතින්ම මා හා සමාන නම් ඒ ක්‍රියාවලියයි මේ ක්‍රියාවලියයි තියෙන සමබව සමාන නම් මම කොහොමද අනිත් පුද්ගලයාට හානියක් පැමිණෙන්න ක්‍රියා කරන්නේ? ඔව්. එතකොට ඒකේ තියෙන්නේ තර පැහැදිලිව ලෝකය හා පුද්ගලයා හෝ සියල්ල පිළිබඳව තේරුම් ගැනීම අවබෝධය. ඒක අපිට මෙතෙන්දි වැදගත් වෙනවා නේද? ජීවිතය ගැන, සිද්ධි ගැන, පුද්ගලයා ගැන, ඉන්ද්‍රිය අත්දැකීම් ගැන අපි කලින් ඉඳන්ම විමර්ශනයේ අවදියෙන් බොහොම සැලකිල්ලෙන් ජීවත් වෙන්න පුරුදු වුණා නම් සැලකිලි මාත්‍ර බලන්න පුරුදු වුණා නම් ජීවිතයේ දෙස. ඔව්. ඔයකින් ගොඩෙන්ද මාර්ගය තමයි. එතකොට අපිට මේ සාකච්ඡාව දැන් ඉම කරන්න පුළුවන්. ඉතා හොඳ තැනකට අපි ආවා. ඔව්. මොකක්ද? අපි හොඳ අවධානය, හොඳ සැලකිල්ල තමා පිළිබඳවත්, ලෝකය පිළිබඳවත්, අන්‍යයන් පිළිබඳවත්, ස්වභාව ධර්මයේ පිළිබඳවත්, සතුන් පිළිබඳවත් හැම දෙයක්ම පිළිබඳව මනා අවධානයෙන් මනා සැලකිල්ලෙන් ජීවත් වෙනවා නම් එවැනි තැනකට ඊර්ෂ්‍යාව වැනි විෂම චේතනාවලට ඇතුළෙන්නේ සිදු වෙන්නේ ඊටම වැදගත් කාරණාවකට අපි යොමු වෙලා තියෙනවා. ඒතකොට අපි මේ අවධානය සම්පූර්ණ මේ ආවරණයක් නොවි විවෘතව ලෝකයේ කෙරෙහි ජීවිතයේ කෙරෙහි අවධානයෙන් අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක අපේ ඊර්ෂ්‍යාවෙන් මිදෙන්න තියෙන හොඳම මාර්ගය හැටියටයි ඔබ කියන්නේ.
දාන්න යෝගේ.